අන්තර මේ පන් නේත්නම් මම නියතම හතුනත් නේ. එතකොට ඒක මම නෙවෙයි මාගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා අපි භාගදාගෙන් වැරදි. ඒක වැරදි. දැන් ඕක පරිවර්තනය කළා තියෙන ත්‍රිපිටකේ නේතං මම නේසෝහමස්මි න මේසෝහත්තාටි මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ. එහෙම එකක් වැරදි. සම්පූර්ණයෙන්ම වැරදි. මේක හරි නිවැරදි නම් මමයයි ගැනීමට සුදුසුනවන්නේ මේ මගේයයි ගැනීමට සුදුසුනවන්නේ මේ මගේ සන්තකයේ අයිතිය මට කැමතිසේ මගේ පාලනය පවත්වා ගන්නට සුදුසුනවන්නේ මේ හේතු විපරිණාමය විපරිණාමයේ තේරුම් ගත්තාම මගේ කියලා ගන්න බෑ මට ඕන විදිහට පවත්වන්න බෑ නවත්තන්න බෑ මගේ සන්තකයේ එතන මමේ සෝමස් මේ සෝමේ අත්තාටි ගන්න බෑ ඒ අනුව තමයි නේතං මම නේසෝහමස්මි න මේසෝ අත්තාටි අපේ පන්තිපහක්ම් ධර්ම දේශනා කර මේ වඩනකොට අපි ඒක මොකක් වඩනකොට පන්තිපහක්ම් ධර්මයේ මේ භාවනා කරනකොට ඒක සම්පූර්ණ වැරදි එහෙම භාවනාවක් බුද්ධ දේශනාවේ නෑ බුද්ධ දේශනාවේ තියෙන්නේ සතර කමඨහන් ඒ වඩන මොකද්ද සතර කමඨහන් දැන් පොඩ්ඩක් මේක දැන් අපි සතර කමඨහන් එක පාට මෙතන කියන එක හරි නෑ දැන් මතකෝලා අදාවස ඉඳන් මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ මේ සතර කමඨහන් ඒ වගේම මුලේ ඉඳන් අගටම කියා දෙනවා ඊනකට මේ අනිත්‍ය සංඥා වැඩුවහම නිත්‍ය සංඥාව අනිත්‍ය සංඥාව වඩන්නේ ඒක ඔබේ තුලේ නිත්‍ය වුණොත් ස්ථීර වුණොත් ඔබට හිතුණොත් ඔබේ ඇහැට දැක්ක ප්‍රියමනාප ලස්සන මිහිරි මధుර රූපයක් කැමැත්තට බැඳුණොත් පටිච්ච වෙනවා අභිච්ච වෙනවා නිත්‍ය වෙනවා හැබැයි ඒක නිත්‍යසේ පවත්වන්න බැරි බව ඔබට තේරුම් කරන්නයි අනිච්චං ඒක ඔබේ හිතට සැපයි සුවයි ඒක කෙලවර වෙන්නේ දුකෙන් ඒක මමත්වයෙන් ගන්න සුදුසු නෑ විපරිණාම ධම්මං තේරුණාද මෙන්න මේක තමා බුද්ධ දේශනාවේ මරණානුස්සතිය චන්දවිරිය චිත්ත විමංසා වැඩෙනවද එතකොට චන්දවිරිය චිත්ත විමංසා වැඩෙනවා චන්ද චන්දා දෝසා බයා මෝහ නැති වෙනවා දෙකම වෙනවා දෙකක්ම වෙනවා ඊළඟ ස්වාමීන් අපේ ගම්වල මතයක් තියෙනවා මේ දබ්බහන්සේ දේශනා කළ විදිහට දැන් මේ ඥාතීන්ට බින්දීම ගෙවල් වල කරනවා ගෙවල් වල කරන්න ඕන දැන් නෑ 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 හරියට පින් දෙනවා නම් ඒ භූතයන්ට පිරේතයන්ට පින් දීලා පින් පවරලා ඒ අයව මුදවා නිදහස් කරන කැප කර චේතනාවෙන් දැන් ඔය හාමුදුරුවෝ කියන විදිහට පින් දුන්නාම භූතය පිරේතයෝ ගෙට වහවටිනවා තිරෝකුඩු සූත්‍රයේ කියන්නේ ඒක තමයි එතකොට මේ වැරද තියෙන්නේ හරියට පින් දෙන්න බෑ පින් දෙන්නේ නෑ එතකොට භූතයෝ පිරේතයෝ උරණ වෙලා ගෙවල් වලට වහ වැටෙනවා නමුත් ඒ අයව මුදවා නිදහස් කරගෙන මේ පින් අරගෙන පිට වෙලා පලයල්ලා කියන මේ චේතනාවෙන් පින් දෙනකොට මොකද වෙන්නේ එය පින් අරගෙන යනවා කැපකොට පින් දෙන්නේ ඒකයි එතකොට මේ පින් දෙන එක නිවැරදි කරන එකද හරි එහෙම නැත්නම් ඔය කියන ඒවා බලන එකද හරි පරදත් රූප ජීවීන් කියන්නේ අනුන් දෙන පිනෙන් යැපෙන අය. තමන්ට පින්කමක් කරගන්න බෑ භූතයන්ට පිරේතයන්ට මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට රූපී බ්‍රහ්මයන්ට. ඒ නිසා ඒ අය විපාක අවස්ථාවක් විඳින්නේ. කරපු පාපයක් නිසා විපාකයක් විඳමින් ඉන්නවා. ඒ අයට කිං කුසල ගවේසි කිං සච්ච ගවේසි පින්කමක් කරගන්න බෑ කුසලයක් කරගන්න බෑ. ඉතින් ඒ නිසා ඒ පරදත් උපජීවීන් කියන අය අනුන් දෙන පිනෙන් යැපෙන. ඒ අයට අපි පින් දෙන්න ඕන පින් පවරන්න ඕන පින් අනුමෝදන් කරන්න ඕන කරුණු දෙකක් ඇතුව දෙපැත්තකින් තේරුම් අරගෙන. අපි ඒ ණය ගන්න දෙනුවෙන් මිදී නිදහස් වෙන්න ඕන අපි දෙන ඒ පින නිසා ඒ අයත් අසරණ අනාථ තත්ත්වයෙන් මුදවා නිදහස් කරන්නට පින් දෙන්න ඕන.
එතකොට ස්වාමීන් වහන්සේ ඔය සමහර අය මල ගියාය ඇඟට ඇවිල්ලා මේ මට මේ ඒ ඒ එන්නේ ඒ එන්නේ උපාදානය කරගෙන තියෙන නිසා ඒ එහෙම එන්නේ තමන්ගේ අර අර අපි හිටමුකෝ එක්කෙනෙක් මැරුණාට පස්සේ දුවට හරි පුතාට හරි ඒ භූතයෙක් ආවා කියලා අර දුවගේ පුතාගේ මනස කිලුටුයි අඳුරුයි රාග අඳුර දේශ අඳුර මෝහ අඳුර තියෙනවා ඒ නිසා අර භූතය පෙරේතු වෙනවා බැරි වෙලාවත් එයා ධම්මානුධම්ම පටිපදාවේ හැසිරලා හතර කමටහන් කරනවා නම් අර රාග අඳුර දේශ අඳුර මෝහ අඳුර නැති නිසා තියෙන ආලෝකයක් නිසා අර සුදු කිරණ ශක්තියන් නිසා භූතයන් දෙපිරිතයන්ට අහල කොටවත් එන්න බෑ ධම්මානුධම්ම පටිපදාවේ හතර කමටහන් කරන කිසිම කෙනෙකු ගාවට කිසිම ආකාරයක අමනුෂ්‍යයෙකුට භූතයෙකුට පිරිතයෙකුට කිසි කෙනෙකුට ලං වෙන්නවත් බෑ එන්නෙත් හැබැයි අර රාගයෙන් දේශයෙන් මෝහයෙන් කටයුතු කරන අඳුරු මනසක් තියෙන අඳුරු තැනක් තියෙන තැන්වලට භූතයෝ වහ වැටිනවා බලෙන් මෙනවා පරදත් රූපී කියනකොට අර වෙන කෙනෙකුගේ ඇඟට ඇතුල් වීමේ ඒක නෙමෙයි ඒක නෙමෙයි පරදත් රූපී ජීවීන් කියන්නේ අනුන් දෙන පිනෙන් යැපෙන එතකොට අනිත් പ്രേත භූතයින්ට මේ පින් අනුමෝදන් කරන්නේ අපි ඒගොල්ලන්ට ගන්න පුළුවන්ද ඔව් ඔව් දැන් මෙහෙම ඔන්න මේ විතරක් නෙමෙයි දැන් මේ ප්‍රශ්නේ හුඟක් වැදගත් මොකක්ද අහන්න ප්‍රශ්නේ ආයි පරදත් රූපී ජීවීන්ට පමණයිද ගන්න පුළුවන් පින් දැන් ඒක නෙමෙයි ප්‍රශ්නේ ඔබ පින් දෙන්නේ මොකටද ඔය කාට හරි ඔබ සියලු දෙනා පින්කමක් කරලා ඔබේ ඥාතීන්ට දෙවියන්ට භූතයන්ට පෙරේතයන්ට පරදත් ජීවීන්ට පින් දෙනවා මොකද දෙනවා ඉවරකම ඔබ ඒ අයට ණයයි දැන් ඒ අයට බත් පිඟානක් දෙන්න බෑනේ මේ අම්මට තාත්තට ජීවත් වෙලා ඉන්නකොට සැලකිලි දක්වන්න පුළුවන් උදව් කරන්න පුළුවන් කියා දෙන්න පුළුවන් ධර්මය කියා දෙන්න පුළුවන් දැන් එයයි මිය පරලොව ගියා දැන් ඔය මිය පරලොව ගියාට පස්සේ ඔබ කොහොමද ඔබේ ඔය සංසාරේ ණය ගන්න දිනුවෙන් මිදෙන්න මේ ණය ගෙවන්නේ මෙන්න මේ ණය ගෙවන පිරිසිදු චේතනාවක් ඇතුව අපි පින්කමක් කරලා ඒ අපේ ඥාතීන්ට කැපකොට පින් අනුමෝදන් කරලා පින් පවරලා පින් දීලා අපි ඒ ණය මිදී නිදහස් වීම පළවෙනි පරමාර්ථය අපි දෙන පිනෙන් ඒ අයටත් අර අසරණානාථ තත්වයෙන් මිදී නිදහස් වෙන්නට උදව්වක් උපකාරයක් තල්ලුවක් දෙන එක දෙවෙනි එක. ඒක දෙවෙනි එක. පළවෙනි එක අපි පින් දෙන්නේ පින් පවරන්නේ පින් අනුමෝදන් කරන්නේ අපි මේ සංසාර ණය ගන්න දෙනුවක් තියෙනවා. අම්මලගෙන් උදව් ගත්තා උපකාර ගත්තා ඒ ඥාතීන්ගෙන් උදව් උපකාර ගත්ත ඒ සියලු දෙයට අපි පින් දීලා පින් පවරලා ඒ අයෙන් අපි මිදී නිදහස් වෙනවා. ඒක තමයි අනන සුඛය. ගන්න පුළුවන් තත්ත්වයක හිටියද නැද්ද අපිට? ඒකට ඒක අපිට ප්‍රශ්නයක් නෑ. අපි ණය මිදී නිදහස් වෙලා අපි ණය මිදී නිදහස් වෙලා අපි නිවන් දකින්න. ඒකද දැන් බිම්බිසාර රජතුමා හීනෙන් දැක්කනේ දන් දුන්නා අපිට පින් අනුමෝදන් කරේ නෑ කිව්වා. ඔව්. ඊට පස්සේ ආයෙ දන් දීලා ආයෙ දන් දීලා පින් දුන්නා පින් පවරුවා ඊට පස්සේ හරි ගියා. ඊට පස්සේ ඇවිල්ලා කිව්වා දැන් කෑම බීම නම් හරි දැන් අපිට ඇඳුම් නෑ. ඔය ඉතින් ඒවා ඔක්කොම ඒක තිරෝගුඩු සූත්‍රය ඒවා තමයි තියෙන්නේ. ඒ ආකාරයෙන් හැමදේම අපි පින් අනුමෝදන් කරද්දී මේ ණය ගනු දෙනුව නිදහස් වේවා කියලා හිතලා ඔව් කැපකොට පින් අනුමෝදන් කළ පින් පවරලා අපි ණය මිදී නිදහස් වෙන චේතනාවෙන් පින් දෙන්න ඕන පවරන්න ඕන අනුමෝදන් කරන්න අර දැන් තව කෙනෙක්ගේ ඇඟට ඇවිල්ලා මේ කරනේවා ඒ අර ඒවා ඉතින් ඔය නොදන්නා කමින් භූත කට්ටඩියෝ අරගොල්ලෝ මේගොල්ලෝ කරන වැඩ ඔව් අර අත්තක් කඩාගෙන යනවා මේ කුකුලෙක් දුන්නොත් යනවා ඒ කියන්නේ ඒ නිකන් අර මේ ඒවා ඉතින් මේ මිනිසු මේ බොරුවට කියන ඒවා ඒ කිසිම බුද්ධ ධම්මානුධම්ම පටිපදේ නෑ ඒවට බුද්ධ ධර්මයට සම්බන්ධයක් ගැලපෙන දෙයක් නෙමෙයි ඒවා මේ භූත පේත වැඩ එමස් බොහොම පිටි